සිරකඳවුර කියන්නේ අපි කවුරුත් එතරම් කැමැත්තක් දක්වන තැනක් නෙවෙයි. මොකද බන්ධනාගාරයක් කියන්නේ කිසියම් වරදක් කළ මිනිසුන්ව ඔවුන් කළ වරදේ තරමානුව ජීවිතාන්තය දක්වා හෝ යම් කාල සීමාවකට සිර කරලා තියන්න හදපු විශේෂ ආරක්ෂාවක් සහිත ස්ථානයක්. ඉතින් එහෙම තැනකින් පැනලා යනවා කියන්නේ ඒ පුද්ගලයා ඊටාම සුවිශේෂී කෙනෙක් වෙන්න ඕන. ඉතින් එහෙම පැනලා යන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? කොහොම වුණත් හිර කන්දර වලින් පැනලා යන චිත්‍රපට TV series ඔබ ඕන තරම් බලලා ඇති. ඒකේ තරම් ලේසිද නැද්ද කියන එක ඔයාලටත් ඒවා බලද්දි තේරෙන්න ඇති. කොහොම වුණත් චිත්‍රපටි වලින් දකින යථාර්ථය බොහෝ සෙයින් වෙනස්. හැබැයි බන්ධනාගාර වලින් පැනලා ආපු විශේෂ පුද්ගලයනුත් නැතුවම නෙවෙයි. ඉතින් ජයමිනීඩියු අපි අද ඔබ වෙත ගෙන එන්නේ අන්න ඒ වගේ සිර කඳවුර වලින් පැනලා පැමිණි සුවිශේෂී මිනිසුන් කිහිප දෙනෙක් ගැන දිගහැරෙන සුවිශේෂී වීඩියෝවක්. වීඩියෝ අවසාන වනතුරු රැඳී සිටින ආරාධනා කරන අතරම තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා කියන අතරම පහලින් ඇති bell සලකුණ මත click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ පිළිබඳ විස්තර ඉතා ඉක්මනින් දැනගන්නට පුළුවන්. ඉතින් සුපුරුදු ලෙන්ගතුකමින් එක්වන අපි ජයමිනී EDU. අංක 1 රස්ටම් සක්කඩීනෝ බන්ධනාගාරවලින් පැනලා යාම ඔබ නරඹු TV series වල පෙන්වන විදිහට ලේසි කියලා හිතුවට ඒක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. රස්ටම් සක්කඩීනෝ කියන්නේ 2016 දී හිරෙන් පැනගත්තු රුසියානු සිරකරුවෙක්. කොල්ලකෑම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කරලා තිබුණු 25 අවුරුදු මෙම තරුණයා සිර කුටියෙන් පැනලා ගිහින් තිබුණේ සිරකරුවන්ට කෑම ලබා දෙන පුංචි කවුළුවෙන් වීම තමා විශේෂම දේ වෙන්නේ. එම කුඩා කවුළුවෙන් පැනලා යන්න තරම් ඔහුගේ ශරීරයේ නම්‍යශීලී වීම නිසාම රුසියානු මාධ්‍ය ඔහුව ද ස්නේක් මෑන් එහෙම නැත්නම් සර්ප මිනිසා කියලා හඳුන්වනු ලැබුවා. කොහොම වුණත් ඔහුගේ ඇඳුම් ඔහුට කුටියෙන් පනින්න බාධාවක් වෙලා තියෙනවා. පළමුව තමුන්ගේ ඇඳුම් ගලවා එම ඇඳුම් සිරකූඩුවෙන් එළියට දමා ඇඳුම් නොමැතිව තමා සිරකූඩුවෙන් පනින්න කටයුතු කරලා තිබුණේ. විශේෂම දේ වන්නේ මෙව සිදුවීම් සියල්ලම බන්ධනාගාරයේ කැමරාවල සටහන් වෙලා තිබීමයි. පස්සේ ඌ කිසිම දෙයක් නොදන්නා මිනිසෙක් වගේ සාර්ථකව පැනලා ගියා කියලා තමා මාධ්‍ය වාර්තා කළේ. කොහොම වුණත් ඔහු නැවත පොලිසියට හසු වුණාද යන්න ගැන නම් හරියාකාරව තොරතුරක් අදටත් නොමැති බව තමා සඳහන් වෙන්නේ. කෙසේ නමුත් නැවත කිසිම දිනක ඔහුව පොලිසියට හමු වෙන්නේ නැහැ. අංක 2 යෝෂි ශිරටෝරි කිසිම බන්ධනාගාරයක සිර කරලා තියාගන්න බැරි අමාරු පුද්ගලයෙක් ගැන ඔබ මීට කලින් අහලා තියෙනවාද? යෝෂි ශිරටෝරි කියන්නේ පුද්ගලයා 1907 ඉපදුණු ජපාන ජාතිකයෙක්. මුල් කාලයේ ජපාන් සිරගෙවල් වලින් පැනීම එතරම් අපහසු වෙලා තිබුණේ නැහැ. කොහොමත් සිරටෝරිව සිරගත කරන කාලය වෙන විට වාර්ෂිකව සිරගෙවල් වලින් පලා යන සංඛ්‍යාව තනි ඉලක්කමක් දක්වා අඩු වෙලා තිබුණා. ඉතින් සිරටෝරිව මුල්ම වතාවට සිරගත කරන්නේ 1936 අල්මෝරි කියන බන්ධනාගාරයේ මිනිමැරුම් සහ මංකොල්ල කෑම් සම්බන්ධයෙන් වුණු චෝදනාවලටයි. කෙසේ නමුත් දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂකයන්ගේ හැසිරීම අධ්‍යයනය කළ මොහු වසර 3කට පසු බන්ධනාගාරයෙන් පැනලා යනවා. හැබැයි මොහු පැනලා ගිහින් නිදහසේ ඉන්න ලැබෙන්නේ දවස් 3ක් විතරයි. රෝහලක සැපියුම් වගයක් මංකොල්ලකමින් සිටියේදී නැවත වතාවක් පොලිසියට යෝෂිව අසුවනවා. එහිදී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබුණු මොහු 1942 දී අක්‍රීටා කියන බන්ධනාගාරයට මාරු කරනවා. කොහොම වුණත් එතනින් මොහු නැවතුනේ නම් නැහැ. මොහු සෑම රාත්‍රියකම සිර කඳවුරේ වහලේ ආසන්නයට ගිහින් එහි වාතාශ්‍රය සෙමින් ලිහිල් කරන්න කටයුතු කළා. එමගින් කාලය අවසානයේදී ඔහුට හැකියාවක් ලැබෙනවා වහලේ සිදුරක් නිර්මාණය කරගන්නට. කොහොම වුණත් තමන්ගේ මොලේ භාවිතා කරපු මොහු පැනලා යන්න එතරම් කලබල වුණේ නැහැ. වහලේ මතින් යද්දී ආරක්ෂීන්ට සද්දය ඇහි කියලා මොහු මාස 3ක් බලාගෙන ඉන්නවා. ඒ විදිහටම කුණාටු රාත්‍රියකදී මොහු දෙවනි වතාවටත් සාර්ථකව පැනලා යන්න පුළුවන් වෙනවා. දෙවතාවක්ම පැනලා ගියාට පසු නැවත වතාවක් සිරටෝරිව අල්ලගත්තු පොලිසිය මොහුව අබසීරි බන්ධනාගාරයට මාරු කරනවා. සාමාන්‍යයෙන් මේ බන්ධනාගාරය නිර්මාණය කරලා තියෙන්නේ අමාරුකාරයින් වෙනුවෙන්. කොතරම් අමාරු වුණත් සිරටෝරි නම් තමන්ගේ උත්සාහය අතහැරියේ නැහැ.
එහි සිටින සිරකරුවන්ට සෑම උදෑසනකම සුප් එකක් ලැබෙනවා. මොලේ භාවිතා කළ මොහු සෑම දිනයකම ඔහුගේ සුප් එක සිරකූඩුවේ දොරට සහ තමන්ගේ මාංචුවලට හැලීම නිසා සුප් එකේ තියෙන ලවණ නිසා කාලයත් සමග ටිකෙන් ටික දොර සහ තමන්ගේ මාංචු දිරපත් වෙන්න ගන්නවා. ඒවා සම්පූර්ණයෙන්ම දිරපත් වූ පසු මාංචුවෙන් කරලා දොරත් කඩාගෙන සිරටෝරි තුන්වන වතාවටත් බන්ධනාගාරයෙන් පැන ගන්නවා. හාස්‍යට කරුණක් වන්නේ ඔහු නැවත වතාවක් තමන්ම කල්පනා කරලා පොලිසියට බාර වෙන එකයි. පොලිසියත් මොහුව අත්අඩංගුවට ගත් අතර නැවත වතාවක් ජීවිතාන්තයේ දක්වා ඔහුව බන්ධනාගාරගත කළා. කෙසේ නමුත් මේ අවස්ථාවේදී නම් ඔහු වෙනුවෙන්ම නිපද වූ තමන්ගේ උසටත් වඩා අඩු සිරකොටියක් තමයි මොහුට ඉන්න හදලා දෙන්නේ. ඒ වගේම ඔහු වෙනුවෙන්ම පැය 24 පුරාටම ආරක්ෂකීන් 6 දිනක් මුරට දාලා තිබුණා. හැබැයි සිරටෝරිට පුළුවන් වුණා හතරවෙනි වතාවටත් සාර්ථකව සිරකුටියෙන් පැනලා යන්න. සිරෙන් පැනලා ඇවිත් නිදහසේ වසරක් පමණ ගතවන විට උද්‍යානයකදී පොලිස් නිලධාරියෙක් ඔහුට දුම්වැටියක් දීලා තිබෙනවා. එයින් කරුණාවන්ත වන සිරටෝරි තමන් සිරෙන් පැනලා ආ පුද්ගලයෙක් බවට පොලිසියට දන්වා තිබෙනවා. ඒ නිසා සිරටෝරිව නැවත වතාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ලබා ගන්නවා. හැබැයි මේ සැරේදී නම් සිද්ධ වෙන්නේ අතිශයම වෙනස් දෙයක්. මෙතෙක් කල ඔහු සිදු කළ මංකොල්ල කෑම් සහ මිනී මැරුම් සියල්ල අතහැර නඩු සමාලෝචනය කරන්න මහා අධිකරණයේ තීරණය කරනවා. සිරගෙදරින් පැනලා ගිය වරදට ඔහුට වසර 20ක සිර දඬුවමක් ලැබෙනවා. සිරටෝරිගේ ඉල්ලීමක් මතව ඔහුව ටෝකියෝවල බන්ධනාගාරයක සිර කරන අතර ඔහුගේ යහපත් කල්පවැත්ම හේතුවෙන් වසර 14කින් ඔහුට නිදහස ලැබෙනවා. ඉන්පසු ඔහු තම දියණිය සමග සතුටින් කාලය ගත කරලා තිබෙනවා. අවසනාවකට වගේ ඔහු සිරගතව සිටින සමයේදී ඔහුගේ බිරිඳ මියගොස් තිබෙනවා. එම කාලය ගත වෙලා 1979 වයස අවුරුදු 71ක් තිබියදී හෘදයාබාධයක් හේතුවෙන් සිරටෝරි අවසන් ගමන් යනවා. හතර වතාවක් සාර්ථකව සිරෙන් පැනලා ගිය සිරටෝරි මේ වෙති ජපන් සංස්කෘතිය හඳුන්වන්නේ වීරයෙක් ලෙසයි. ඒ වගේම ඔහු සිහිපත් වෙන්න අබසීරි බන්ධනාගාර කෞතුකාගාරයේ සිරටෝරි සඳහාම වෙන් වූ ස්මාරකයක් තනවා තිබෙනවා. අංක 3 ෆ්‍රැන්ක් මොරිස්. සිරකඳවුරු අතරින් අල්ට්‍රාස් කියන්නේ බොහෝ විට ප්‍රසිද්ධ ස්ථානයක්. මොකද වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක ඉතාම ලොකු ආරක්ෂාවක් තිබුණු සිරකඳවුරක්. 1974 සිට 1963 දක්වා ක්‍රියාත්මක වුණු උපරිමාරක්ෂාවක් සහිත මෙම ඇල්කට්‍රාස්ඩම් ෆෙඩරල් සිරකඳවුර පිහිටා තිබුණේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළට සැතපුම් එකහමාරක් විතර දුරින්. ඉතින් ඔයාලටත් හිතාගන්න පුළුවන් නේද මේ කඳවුර කොයිතරම් ආරක්ෂිතද කියලා. මොකක්ම හරි විදිහට ප්ලෑන් එකක් ගහලා සිරකඳවුරින් එළියට පැනගත්තත් පැනලා යන ප්‍රශ්නේ එතනින් නම් ඉවර වෙන්නේ නැහැ. මොකද පැනලා යාම සාර්ථක කරගන්න නම් ආරක්ෂකයන්ට හසු නොවි සැතපුම් එකහමාරක් විතර මුහුදේ පීනගෙන යන්නත් සිද්ධ වෙනවා. බොහෝ විට මෙම සිරකඳවුරට යොමු කරලා තියෙන්නේ කොයි වෙලෙත් පැනලා යන්න උත්සාහ කරන වදකාර සහ දරුණු පුද්ගලයින්. සිරකඳවුර මුහුදෙන් වෙන්ව දූපතක නිර්මාණය කරලා තියෙන්නේ අන්න ඒ හේතුව නිසායි. අල්කට්‍රාස් බන්ධනාගාරයෙන් කිසිම කෙනෙක්ට පැනලා යන්න බෑ කියලා තමයි ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ. නමුත් ඒ කීර්තිය තිබුණේ ෆ්‍රැන්ක් මොරිස් කියන සිරකරුවා මෙම සිරකඳවුරට පැමිණෙන තෙක් පමණයි. මූලාශ්‍රවලට අනුව ෆ්‍රැන්ක් මොරිස් සිරකඳවුරින් පැනලා ගියේ 1962 ජූනි 11 වෙනිදා ආසන්න වශයෙන් රාත්‍රී 10:30ට පමණ. ෆ්‍රැන්ක් මොරිස් තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කළේ තනියම නම් නෙවෙයි. ඔහු සමග ඔහුගේ සැලැස්මට ඇලන් වෙස්ට් වගේම සහෝදරීන් වන ජෝන් සහ ක්ලැරන් ඇංග්ලීද එකතු කරගත්තා. සියලුම සිරකඳවුරු පිටුපස කිසිම ආරක්ෂාවක් නොමැති අඩි 3ක පමණ කොරිඩෝවක් තිබුණා. මොරිස්ගේ ප්ලෑන් එක උනේ කොහොම හරි සිරකඳවුරේ සිදුරක් හදාගෙන මේ කොරිඩෝවට යන්න. ඉතින් සැලැස්ම ක්‍රියාත්මක කළ මොරිස් හොර රහසේම ඔහුට හැකි උපරිමයෙන් බිත්තිය සිදුරු කරන්න පටන් ගත්තා. මූලාශ්‍රවල හැටියට නම් මේ වැඩේට මාස 6ක් විතර ගත වෙලා තිබුණා. මොරිස් හා ඔහුගේ මිතුරන් මේ සඳහා බන්ධනාගාරයෙන්ම සදාගත් ආයුධ තමා භාවිතා කරලා තිබුණේ. ඔවුන්ගේ සිදුර නිර්මාණය කරන්න පටන් ගත්තේ සිර කුටියේ තිබෙන සිංක් එකක් යටයි. එතනදී ඔවුන්ට ගැටලු කීපයක් මතුවලා තිබුණා. විශාලම ගැටලුව වුණේ බිත්තිය සිදුරු කරන ආයුධවලින් ඇතිවන ශබ්දය. හැබැයි මේ ප්‍රශ්නෙට විසඳුමක් මොරිස් ළඟ තිබුණා. උපක්‍රමශීලීව එකෝඩියන් වාදනයකින් බිත්තිය සිදුරු කරන ශබ්දය සංගවන්නට ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම දහවල් කාලයේදී මේ සිදුර ආරක්ෂකයන්ගෙන් සංගවා ගන්නට බොරු බිත්තියකුත් ඔහු භාවිතා කරලා තිබුණා. මාස ගණනක මහන්සියෙන් පසුව මොරිස් සහ ඔහුගේ මිතුරන් පැනලා යන රාත්‍රිය උදා වුණා. තමුන්ගේ මූණ වගේම සාදපු හිසකෙස් පවා තිබෙන ඩමින් සිරකුටිවල තැබූ ඔවුන් මුහුදු ජලය සහිත දෙයක් තනවා තිබෙනවා.
අංක 3 සලා යන රාත්‍රිය උදා වුණා. තමුන්ගේ මූණ වගේම සාදපෝ හිසකෙස් පවා තිබෙන ඩමින් සිර කුටිවල තැබූ ඔවුන් මොහොදු ජලය සහිත දිවයිනේ කෙළවරටම ළඟා වුණා. එහිදී කුඩා පාරුවක් සදාගත් මොරිස් ඇතුළු මිතුරන් පාරුවෙන් ගමන් කරන්න භාවිතා කළේ කඳවුරෙන් සොරකම් කරන ලද රේන්කෝට් කීපයක්. කොහොම වුණත් මොරිස්ගේ සැලැස්ම බාධාවකින් තොරව සිද්ධ වුණේ නම් නැහැ. මොකද මොරිස්ගේ සැලැස්මේ සිටි ඇලන් වෙස්ට්ට බලාපොරොත්තු නො වූ කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. බිත්තිය සිදුරු කළ කාලේ ඇලන් වෙස්ට්ගේ සිර කුටියේ ඔහු තැබූ බොරු බිත්තිය හරියාකාරව ඇලුනේ නැහැ. ඉතින් ඔහු මෙම බොරු බිත්තිය තෙත් වූ සිමෙන්තියෙන් අලවන්න කටයුතු කළා. අවසනාවකට පැනලා යන රාත්‍රිය වෙද්දී ඔහුගේ සිමෙන්ති භාවිතයෙන් හදපු බොරු බිත්තිය ඉතාම ශක්තිමත් වෙලා තිබුණා. ඉතින් ඇලන්ට මෙම බිත්තිය කඩා දබන්න බොහෝ කාලයක් ගත වුණු අතර මොරිස් සහ අනිකුත් කණ්ඩායම ඇලන් එනතුරු ඉවසන්නට කටයුතු කළේ නැහැ. අවසාන වශයෙන් අවාසනාවන්ත ආකාරයට මොරිස් ඇතුළු කණ්ඩායම ඇලන් නොමැතිව දූපතෙන් පැනලා ගියත් මොරිස් සාර්ථකව පැනලා ගියාද කියන එක ගැන නම් හරි තොරතුරක් අද තෙක්ම සනාත වෙලා නැහැ. ඒ වගේම මේ ගැන පරීක්ෂණ කළ FBI කෙනෙක් කියන්නේ මොරිස් ඇතුළු කණ්ඩායම කවදාක්වත්ම සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළට ඇවිත් නැහැ කියලා. තවදුරටත් ඔවුන් කියන්නේ මොරිස් ඇතුළු කණ්ඩායම ගමන් කරපු පාරුව මුහුද මැදදී අනතුරටපත් වෙලා ඔවුන් සියලු දෙනාගේම ජීවිත අකාලේ අහිමි වෙලා තියෙනවා කියලා. උනා වුණත් පසු කාලීන වෙන මොරිස් ඇතුළු කණ්ඩායම බ්‍රසීලයේ නිරුපද්‍රිතව ජීවත් වෙනවා කියලා කටකතාවක් පැතිරලා තිබෙනවා. කොහොම වුණත් මෙහෙම සිරෙන් පැනලා ගිය පුද්ගලයන් ගැන ඔබ මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත් වීඩියෝකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන් අදට සමු අරන් යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් තවමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න ආරාධනා කරන අතරම පහලින් නැති bell සලකුණ මත click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ පිළිබඳ තොරතුරු ඔබට ඉක්මනට දැනගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ වගේ නවතම වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. අපි ජයමිනී DU.